हाय बोवन आदरिंग अदत प्लीगन्ना मगे आलो सेल दिनाम इतिन दुष्कर काले आपेट पुलुवांग दियेट आपे नेगी सिटीन उत्साह करमु इतिन गेदरेन आपे आदरणीय कांतावंट इगिनगन्न पुलुवान पहस केक वर्ग सह केक निर्माण करगन्न अयरु अपि मे चैनल एकेन अरन एन्ने ओयालट अवश्य विदियट जीवन रटाव गेनियन्न पुंचि हरि आर्थिक शक्तियक लबा देन्न अवश्य दनुम अरगेन इतिन मम हितनवा मे चैनल हरहा गोडाक दिनेक दंटमत बोहो प्रयोजन लबा गन्नवा कियला एगेन बोहो दिना सतुरिन देनुन दीला तियेनवा वगेम ගොඩක් සතුටුයි මේ තුලින් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් ලබා දෙන්න පුළුවන් වීම ගැන. ඉතින් තවමත් ඔයා අපි subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙන්න අපිත් එක්ක. ඉතින් පරණ වීඩියෝ බලලා නැත්නම් පරණ වීඩියෝත් ගිහින් බලන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් අද වීඩියෝ වලට අපි යමු. අද මම කියා දෙන්නේ මේ වගේ ඔම්ර කේක් එකක් fondant icing ආධාරයෙන් කරගන්න විදිය. ඔම්ර කේක් කියන්නේ මේ වගේ shaded විදියට icing රටාව ලබා ගන්න කේක් නිර්මාණය. ඒ වගේම මෙතන fondant ruffle ක්‍රමයක් තමයි තියෙන්නේ. මේ විදිහට ෆොන්ඩන්ට් රැලි කරන එක ක්‍රමයක් අද කියා දෙන්නම්. මෙතන මම යටට රිජිෆෝම් ඩමි එකක් සහ උඩට කිලෝ 1ක කේක් එකක් ග්‍රෑම් 500 ගානේ කොටස් දෙකකින් හදලා උඩට අරන් තියනවා. කේක් එක ඩමි එකට තියන්න කලින් මම ෆොන්ඩන්ට් කොටසකින් ඩමි එක උඩ ආවරණය කරගත්තා. ඔයාලට පුළුවන් කාඩ්බෝඩ් රවුම් කොටසක් එහෙම නැත්නම් ඔයිල් পেපර් රවුම් කොටසක් කේක් එකේ ප්‍රමාණයට කපලා ඩමි එක උඩින් තියලා කේක් එක තියන්න. එතකොට කේක් එකට රිජිෆෝම් එක වදින්නේ නැහැ. ඉතින් මේ විදිහට රෆල්ස් ටික අලව ගන්න ඕනේ. මේ රෆල්ස් සැලෙවුවම සායක් ගවුමක් වගේ හදා ගන්න පුළුවන් අපිට කේක් නිර්මාණයක්. මේ තියෙන හදාගත්ත රෆල්ස් කීපයක්. මේ රෆල්ස් හදන්න මේ වගේ රවුම් කටර් එකක් මම පාවිච්චි කරනවා. ඔයාලට කැමති සයිස් එකකින් රවුම් කපා ගන්න පුළුවන්. ඊළඟට කටයක ආධාරයෙන් මේ විදිහට රවුම් කපා ගන්න ඕනේ ෆොන්ඩන්ට් ටික තුනී කරලා. අවශ්‍ය කැමති පාටක් ඔයාලට ෆොන්ඩන්ට් හදා ගන්න පුළුවන් ඔයා කැමති විදිහට. මේ රවුමක් අරගෙන මේ රැලි තුනක් වගේ හිටින විදියටත් මේ මොස්තරය හදා ගන්න පුළුවන්. මේ වගේ රැලි හතරක් හිටින විදියටත් හදා ගන්න පුළුවන් මේ විදියට අත් දෙකට රවුම අරගෙන මේ විදියට ඇඟිලි ආධාරයෙන් රැලි හතරක් හිටින විදියට නවන්න ඔයාලට පැහැදිලි ඇති මේ වීඩියෝ එක බලනකොට ඔයා කැමති නම් රවුම් ටිකක් තව තුනී කරලා රැලි කර ගන්නත් පුළුවන් එතකොට ධාර තවත් රැලි ගතිය මතු වෙනවා මේ විදියට රා ගන්න අයිසින් වර්ණවලින් රෆල්ස් කොටස් ටිකක් හදා ගන්න ඊළඟට අඩු වර්ණයේ සිට වැඩි වර්ණයට යන විදියට මේ විදියට වතුර හරි එඩිබල් ග්ලූ ආධාරයෙන් හරි අලව ගන්න පුළුවන්. ඩමි එකකට මම ෆොන්ඩන්ට් වලින් වැහුණු කොටසක් හා නැති කොටසක් තිබ්බා ඔයාලට පෙන්වන්න අලවන්න පුළුවන් කියන එක. ෆොන්ඩන්ට් එක මත ඇලෙව්වෙත් නිකම්ම ඩමි එක මත ඇලෙව්වෙත් ෆොන්ඩන්ට් ග්ලූ එක ආධාරයෙන්. මේ ග්ලූ එක හදන විදිය මම වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලට පුළුවන් channel එකට ගිහින් බලන්න බලලා නැත්නම්. මේ විදියට හිඩස් නොහිටින විදියට අලව ගන්න රෆල්ස් ටික. මේ තියෙන්නේ සුදු ලානිල් ඒ වගේම ටිකක් තද නිල් කෝඩ් දෙකක් ඊළඟට තදම නිල් පාටින් රෆල්ස් හදලා අලවගත්ත කේක් එක. ඔයාලට පුළුවන් නිල් පාට නැතුව සුදු පාට ලා රෝස පාට ඊළඟට ටිකක් ලා රෝස පාට ඊළඟට තව චුට්ටක් තද වර්ණයේ යුක්ත රෝස පාට ඊළඟට තදම රෝස පාට වගේ කැමති විදිහට මේ ඔම්බර කේක් එකේ වර්ණ අඩු වර්ණයේ සිට වැඩි වර්ණයට හදා ගන්න පුළුවන්.
රෝස පාට විතරක් නෙමෙයි ඔයාලට කැමති විදිහට කොළ කහ නිල් දම් තැඹිලි මේ වගේ ඕනම වර්ණයකින් හදා ගන්න පුළුවන් ඔයාගේ කේක් නිර්මාණයට ගැළපෙන පරිදි ඊට පස්සේ ඇස ක්‍රීම් කේක් එකට අදාළ විදිහට මම toy toppers දාලා සරසගත්තා මෙතන එයිසා ආනා ලොකු පින්තූර දෙක print out එකක් print එක normal print එකක් තමයි මම අරගෙන තියෙන්නේ එකම පින්තූරයේ print out දෙකක් අරගෙන දෙපැත්තට පේන විදිහට අලවලා තියෙන්නේ මැදට toothpick එකකින් තමයි අලවලා පින්තූර දෙක මැද්දෙන් කේක් එකට සවි කරගෙන තියෙන්නේ ඊළඟට fondant වලින් snow flakes cut එකක් ආදාරයෙන් snow flakes කපලා කේක් එක මත අලව ගත්තා කේක් එක butter icing වලින් cover කරලා තියෙන්නේ එතෙ මේ විදිහට අදහස් අරගෙන ඔයාලට කැමති තේමාවකින් ලස්සන කේක් නිර්මාණයක් කරගන්න පුළුවන්. මේ විදිහට ලස්සන නිර්මාණ කරලා අපිටත් ෆොටෝස් එවන්න fine and tasty අපේ Facebook page එකට. ඉතින් අපි තවත් අලුත් වීඩියෝවකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සතුටින් පිරි නිරෝගී වූ ආර්ථික ශක්තිමත් වූ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.